මේ දවස්වල බඩු හොයාගන්න හරි අමාරුයිනේ. ඉතින් ඒ නිසා ටින් කිරි පාවිච්චි කරන්නේ නැතුව එළකිරි වලින් අමුද්‍රව්‍ය තුනක් පාවිච්චි කරලා රසම රස කැරමල් පුඩින් එකක් හදාගන්න විදිය තමයි අද මම ඔයාලට අරන් ආවේ. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. ඉතින් එහෙනම් අපි බලමු අපිට මේ පුඩින් එක හදාගන්න මොනවද ඕන වෙන්නේ කියලා. මං අරන් තියෙනවා පොඩි බිත්තර හතරක්. ඉතින් ලොකු බිත්තර නම් ඔගොලු තුනක් ගන්න. කිරි මිලිලීටර් 200ක්, සීනි මේස හැඳි 9ක් ඕනේ, වතුර මේස හැඳි 2ක්, වැනිලා මේස හැඳි 1 අමාරක්. ඉතින් මේ ටික තමයි අපිට ඕන වෙන්නේ. ප්‍රධාන අමුද්‍රව්‍ය 3ක් තමයි අපිට ඕන වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි මේ පුඩින් එක හදාගන්න කලින් කැරමල් එකක් හදාගන්න ඕනේ. ඉතින් මේ කැරමල් එකට මම භාජනයකට සීනි මේස හැඳි 4ක් දාගන්නවා. සීනි ටික දාගත්තට පස්සේ මම වතුර මේස හැඳි 2ක් දාගන්නවා. ඉතින් මේ වතුර ටික දාලා ලිපේ ගින්දර හොඳට අඩුවෙන් තියලා අපි මේක චුට්ටක් වෙලා රත් වෙන්න අරිනවා. හැඳි ගන්න අවශ්‍ය නැහැ, හැඳි ගන්න යන්න එපා. ඒක ඉබේම ඔයාලට පේන ඇති ටික වෙලාවක් යනකොට පාට වෙනස් වීගෙන එනවා. ඉතින් එහෙම වෙලාවට මේ විදිහට භාජනයේ පොඩ්ඩක් අතින් මේ විදිහට කරකවන්න. මේක හදාගන්න පොඩක් අඩිය ඝනකම් භාජනයක් පාවිච්චි කරන්න, නැත්නම් නොන් ස්ටික් එකක් හරි කමක් නැහැ. ඉතින් මේ විදිහට ටිකින් ටික මම මේ විදිහට භාජනයේ චුට්ටක් අතින් කරකව කරකව ලස්සන පාටක් එනකම් මේක තියාගන්නවා. ඉතින් ඔගොල්ලෝ මේක ගොඩාක් වෙලා තියාගන්න එපා. මේක කරකර ගත්තොත් තිත්ත රහක් එනවා පුඩින් එකෙන්. ඉතින් ඔයාලට දැන් පේනව ඇති ලස්සන පාටක් එනවා. ඉතින් මේ පාට එනකොට ඇති මේ වෙලාවේදී මම මේක ලිපෙන් අරගන්නවා. අරගෙන මම පුඩින් එක හදාගන්න භාජනයේටම මේ විදිහට දාගන්නවා. දාලා හොඳට භාජනයේ හැමතැනටම මේක තැවරෙන විදිහට මේක හොඳට මේ විදිහට කරකව ගන්න ඕනේ. ඊට පස්සේ මම මේක නිවෙන්න පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ කිරි කෝප්පයක් දාලා ඒකටම සීනි මේස හැඳි 5ක් දාගන්නවා. දාලා ලිපේ ගින්දර අඩුවෙන් තියලා සීනි ටික දියවෙනකම් මේ කිරි ටික පොඩ්ඩක් රත් කරගන්නවා. ඉතින් ගොඩාක් වෙලා රත් කරන්න ඕනේ නැහැ. සීනි ටික දියවෙනකම් විතරයි අපි මේක ලිපේ තියාගන්නේ. දැන් සීනි ටික හොඳට දියවෙලා දැන් මේකත් මම අරන් පැත්තකින් හොඳට නිවෙන්න අරිනවා. දැන් මම බිත්තර හතර දාගන්නවා. බිත්තර හතර දැන් මම විස්ක එකක් අරගෙන පොඩ්ඩක් හොඳට ගසා ගන්නවා. ඉතින් ගොඩක් වෙලා ගහගන්න ඕනේ නැහැ. ඉතින් බිත්තර සුදු මදයි කහ මදයි මිශ්‍ර වෙනකම් මේ විදිහට විස්ක එකෙන් පොඩ්ඩක් මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මම මේකට දාන්නේ වැනිලා. ඉතින් වැනිලා දාන එක අනිවාර්යයි, නැත්නම් විතර වලින් එන පිරිගඳ නිසා පුඩින් එකෙන් පිරිගඳක් එනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම වැනිලා එකතු කරගන්න. ඔයාලගාව වැනිලා නැත්නම් එනසාලට තුනක් හරි තලලා එකතු කරගන්න. දැන් මම මේකට අර අපි නිවෙන්න තියාගත්ත කිරි ටික දාගන්නවා. කිරි ටිකක් දාලා මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්නවා. ඉතින් ගොඩක් වෙලා මේක මිශ්‍ර කරන්න ඕනේ නැහැ. මේ වගේ ටිකක් වෙලා කිරි එකයි හොඳට බිත්තර ටිකයි මිශ්‍ර කරගන්න ඕනේ. මිශ්‍ර කරගත්තට පස්සේ මම මේක මේ විදිහට පෙරලා අපි අර කැරමල් එක දාගත්ත භාජනයේටම දාගන්නවා. ඉතින් ඔයාලට මේක ස්ටීම් කරගන්න සුදුසු ඕනම භාජනයක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට ෆොයිල් කොලයකින් මේක වතුර යන්නේ නැති වෙන විදිහට හොඳට වහගන්නවා. ඉතින් ෆොයිල් කොලයක් නැත්තම් පියන හොඳට වැහෙන, ඒ කියන්නේ වතුර ඇතුළට යන්නේ නැතුව තියෙන හොඳ පියනකින් හරි මේක වහගන්න. ඊට පස්සේ මම ආද මේක ලිපේ තමයි හදන්න යන්නේ. මේ විදිහට රයිස් කුකර් එකේ කෑල්ල පාවිච්චි කරනවා මම මේක හදන්නේ. ඉතින් හොඳට වතුර ටික උතුරනකොට මම මේ විදිහට ස්ටීම් කරන කෑල්ල තියලා ඒකේ අපේ පුඩින් එක හදන භාජනය තියාගෙන මම විනාඩි 40ත් 45ත් අතර කාලයක් මේක හොඳට ස්ටීම් කරගන්නවා.
විනාඩි 45ක් විතර යනකොට මගේ පුඩින් එක හොඳට තැඹිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මම ඊට පස්සේ මේක අරගෙන හොඳට නිවෙන්න අරිනවා. ඉතින් ඔගොල්ලෝ මතක තියාගන්න ඕන කාරණයක් තමයි පුඩින් එක හොඳට නිවෙන්න කලින් මේක ගලවන්න එපා. එතකොට මේක හරියට ගැලවිලා එන්නේ නැහැ. ඒ නිසා මේක හොඳට නිවෙන්න අරින්න. නිවුණට පස්සේ මම මේක ශීතකරණයේ පැය දෙකක් විතර දාලා තියෙනවා. ඉතින් හොඳට කූල් වුණාම මේ පුඩින් එක හරිම රහයි. ඉතින් ඒක නිසා මම පැය දෙකක් විතර මේක ශීතකරණයේ තියලා තමයි මේ විදිහට පිහියකින් පොඩ්ඩක් වටේ මේක මේව කරගන්න ඕනේ. එතකොට තමයි හොඳට ගැලවිලා එන්නේ. ඉතින් ඊට පස්සේ මම මේක මේ විදිහට පීරසයක් තියලා අනිත් පැත්ත හරව ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සනට රසට මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් හරිම ලේසි හදාගන්න අමුද්‍රව්‍ය තුනයි ඕන වෙන්නේ. ඉතින් එහෙනම් ඔගොල්ලොත් මේක හදලා බලලා රස කොහොමද කියලා මට කමෙන්ට් කරන්න. ඉතින් channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අද ගිහින් එන. සුබ දවසක් ඔයාලා හැමෝටම.